දින ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. අද අපගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක් තමයි මේ උතුරුමැද පළාත තුළ මහජන සෞඛ්‍යයට පීඩා දෙන ආකාරයට දුම්කල සමාගම්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීම. ඔබතුමාලා දන්නවා මේ දුම්කල නිවාරණ වැඩසටහන සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම විදිහට අප දැඩි සටනක් දැඩි අරගලයක් ගෙන යන බව. මේක අපි පටන් ගත්තේ අද ඊයක නෙමෙයි. තාමත්ම වර්ෂ ගණනාවකට කලින් සිට අප මේ සම්බන්ධයෙන් මේ ශේෂ්ත්‍රයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න විශේෂඥයන් වශයෙන් අපගේ අදහස් පළ කරලා ඒ සම්බන්ධයෙන් දැඩි දායකත්වයක් ලබා දෙනවා. එතෙන්දී මේක වෘත්තීය සමිතියක් වශයෙන් අපිට ඍජුව බලපාන ප්‍රශ්නයක් නොවුනත් ඔබතුමාලා කවුරුත් දන්නා පරිදි මේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සහ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නවලදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය වේදීන් විදිහට පෙනී සිටිනවා සෑම විටම. ඒ ප්‍රධානම අරමුණ තමයි මේ රටේ ජනතාව වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු යුතුකම ඉටු කිරීම. එවන් එක් කාරණයක් තමයි මේ දුම්කල නිවාරණ වැඩසටහන වෙනුවෙන් අපගේ දායකත්වය ලබා දීම. දුම්කල නිවාරණ වැඩසටහන කියන එකට අපි සම්බන්ධ වෙන්නේ දුම්කල තුලින් සිදුවන සෞඛ්‍ය ගැටලු විසඳීමට පමණක් නෙවෙයි, දුම්කල ප්‍රචලිත කිරීම, දුම් වැටි භාවිතය ඇතුළු සියලුම කාරණා සම්බන්ධයෙන් අපගේ අදහස් සහ යෝජනා අපි පළ කරලා තියෙනවා. මේදී සඳහන් කළ යුතු විශේෂ කාරණාවක් තමයි හුදු විරෝධයක් හෝ අදහස් ප්‍රකාශ කිරීමකින් එහාට ගිහිල්ලා අපි මේ දුම්කල නිවාරණ වැඩසටහන නැත්තම් දුම් වැටි සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යයනයක් කළා, ලෝකයේ තත්ත්වයන් අධ්‍යයනය කළා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් අධ්‍යයනය කළා, මේ වෙන විට අපි කරුණු 10කින් සමන්විත වූ දුම් වැටි නිවාරණ වැඩසටහන වෙනුවෙන් තාමත්ම වැදගත් යෝජනාවලියක් බාර දීලා තියෙනවා අධිකර ජනාධිපතිතුමාටත් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාටත් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට. මෙහිදී අපි පැහැදිලිව පෙන්නුම් කරලා දීලා තියෙනවා මේ දුම් වැටි නිවාරණ වැඩසටහන වෙනුවෙන් කළ හැකි සාධනීය පියවරයන් මොනවද කියන එක. එදී අපි පෙන්වලා දීලා තියෙනවා නීතිමය කාරණා පවා. ඒ වගේම අපි සඳහන් කරා අවස්ථා ගණනාවකදීම මේ දුම්කොළ සමාගම් විසින් ප්‍රචාරණය සහ අනිකුත් උපක්‍රම භාවිතා කරමින් මේ දුම්කොළ භාවිතය ප්‍රචලිත කරන ආකාරය ගැන අපි පෙන්වලා දීලා තිනවා. ඒ සම්බන්ධයෙන් අපේ විරුද්ධතාවය අපි ප්‍රකාශ කරලා තිනවා. ඉතින් මෙවන් පසුබිමක් තුළ තමයි අධිකරු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියේදී මේ දුම්කොළ නිවාරණ වැඩසටහන වෙනුවෙන් දුම් වැටි නිවාරණ වැඩසටහන වෙනුවෙන් දැඩි කැපවීමකින් ක්‍රියා කළේ. ඒ වගේම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන දැඩි කැපවීමක් දක්වන අමාත්‍යවරයෙක්. ඉතින් මේ ගරු ජනාධිපතිතුමාට අධිකරු ජනාධිපතිතුමා වගේම සෞඛ්‍ය අමාත්‍යතුමාගෙත් දුම් වැටි නිවාරණ සහ දුම්කොළ නිවාරණ වැඩසටහනවලදී අප සංගමයක් වශයෙන් කොන්දේසි විරහිතව සහයෝගය දුන්න සෑම විටම. එහි ප්‍රතිඵල අපි අද භුක්ති විඳිනවා රටක් වශයෙන්. උදාහරණ වශයෙන් කිව්වොත් මෑත කාලයේදී බදු වැඩි කිරීම සම්බන්ධයෙන් දුම් වැඩි සඳහා බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ඇතිවුණු රටේ ඇතිවුණු ආන්දෝලනාත්මක තත්ත්වයේදී අපි දැඩිව පෙනී සිටියා බදු වැඩි කිරීම සම්බන්ධයෙන්. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිතුමා විසින් අරගෙන ගිය අරගලයේදී අපි ඉදිරියෙන්ම සිටියා. අපි දැක්කා ඒ සම්බන්ධයෙන් අධිකරු ජනාධිපතිතුමා වගේම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රශංසා කරනවා. රටක් වශයෙන් ජනතාවක් වශයෙන් ඒක අපි ලැබපු ජයග්‍රහණයක් තමයි. ඒ බදු වැඩි කිරීමේ ප්‍රතිපත්තිය අපිට බදු වැඩි කිරීමේ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වීම. ඒ වගේම ඔබතුමන්ලා දකින්න ඇති අයවැය තුළින් මේ දුම් වැඩි සම්බන්ධයෙන් යෝජනා කරලා තිබුණු අහිතකර කාරණා. ඒ සම්බන්ධයෙන් අපි දැඩිව පෙනී සිටියා. කෙතරම් දැඩිව පෙනී සිටියාද කිව්වොත් අපි ඒ සම්බන්ධයෙන් පැය 24ක වර්ජනයකට පවා යොමු වුණා. අනිකුත් කරුණුත් මූලික කරගෙන නමුත් අවසානයේදී අපිට පුළුවන් වුණා මෙවර 2017 අයවැය තුළ මේ දුම්කල සමාගම් තුලින් ප්‍රධාන ගැනීමේ
නැත්තම් ආධාර ගැනීමේ ක්‍රියාවලියට තිත තබන්න. තනිකරම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරගලයක් විදියට ගෙනිච්ච ඒ කාරණාව නිසා මේ රටේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥප්තිය පවා උල්ලංඝනය කරමින් සිදුවෙන්න ගිය මහා ව්‍යසනයකින් මේ රට බේරගන්න පුළුවන් වුණා. ඒක දීර්ඝකාලීනව මේ රටේ සියලුම ජනතාවට භුක්ති විඳිය හැකි වරප්‍රසාදයක් බවට පත් කරා. ඒ කාරණේ වෙනුවෙන් දැඩිව අපි පෙනී සිටීම නිසා අපි විවිධ අපහසුතාවයන් වලට මුහුණ දුන්නා. අපි දැක්කා සමහර අය අපි විවේචනය කරන වර්ජනය කරනවා කියලා. නමුත් අපි කෙටි කාලීන ජනප්‍රියත්වය පසකින් තබා දීර්ඝකාලීන රටට සෙතක් කිරීම වෙනුවෙන් අපගේ කාර්යභාරය අපි ඉටු කරා. ඉතින් මෙවන් පසුබිමක් තුල තමයි අද මේ පොරොත් සාකච්ඡාවට වස්තු බීජය ගොඩ නැගෙන්නේ. මේ ස්පෝර්ට්ස් සාකච්ඡාවේ මූලික අරමුණ පැහැදිලි කරන්න වෙන්නේ. මම මේ වටපිටාව පැහැදිලි කරේ මේ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් මාධ්‍ය හරහා ජනතාවට සහ රටට යොමු කිරීමේ මූලික අරමුණ කරගෙන. අද අපි කතා කරන්න යන කාරණය තමයි, ඔබතුමාලා දන්නවා මේ දුම්කොළ වගාව විතරක් නෙමෙයි, මේ දුම්කොළ වගාව තුලින් මේ දුම්කොළ කර්මාන්තය කරගෙන යෑමේදී මෙහෙක අද වෙන විට ගෘහස්ත කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රජරට වැනි ප්‍රදේශවල. ඔබතුමාලා දන්නවා රජරට ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් මේ කුඹුරු වී වගාව වෙනුවෙන් වෙන් කරපු ඉඩම් තමයි තියෙන්නේ. ඒවා මහවැලි අධිකාරිය හෝ කුෂ්කර්ම අමාත්‍යාංශය යටතේ ජනතාව වෙනුවෙන් නිකුත් කරලා තිනවා වී වගාව වෙනුවෙන්. ඒ සඳහා අනපනත් නීති රෙගුලාසි මේ රට තුල පවතිනවා. ඉතින් එවන් තත්ත්වයක් තුල අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වී වගාව සඳහා යොමු කරපු ඉඩම් අද වෙන විට දුම්කොළ වගාව සඳහා භාවිතා කරනවා. එතකොට රටක් වශයෙන්, රජයක් වශයෙන් දුම්කොළ නිවාරණ වැඩසටහනක, දුම්කර නිවාරණ සටනක නියැලෙන වෙලාවක වී වගාව සඳහා ලබා දීපු ඉඩම් දුම්කොළ වගාව සඳහා යොදා ගන්න පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක අපි හිතනවා මේ දුම්කොළ සමාගම් මූලික වෙලා කරගෙන යන කටයුත්තක්, බලධාරීන් නොමග යවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන කාරණානුව අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් අපි තීරණය කරා මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවන්න. මොකද එවන් තත්ත්වයක් සිදුවෙනවා නම් මේ රට තුළ මං හිතනවා ඒක ඉතාමත්ම බරපතල කාරණයක්. මොකද සෞඛ්‍යයට හිතකර වගාවක් ඉවත් කළා, මිනිසුන්ගේ සෞඛ්‍ය විනාශ කරන වගාවක් ප්‍රචලිත කරන්න යනවා නම් ඒක බරපතල කාරණාවක් කියන එක අපි කියන්න ඕනි කාරණාවක් බවට පත් වෙන්න කිසිදු හේතුවක් නැහැ. ඒක වටහා ගන්න පුළුවන් තරම් බලධාරීන් සහ දේශපාලඥයන් මේ රටේ සිටිය යුතුයි කියන එක මහා ජනතාව වශයෙන් විශ්වාස කරනවා. ඒක තමයි ඔවුන්ගේ වගකීම. ඒකට තමයි මහා ජනතාව තම නියෝජිතයන් වශයෙන් ඔවුන්ව පත් කරලා තියෙන්නේ සහ මේ රටේ ඒ සම්බන්ධයෙන් වගකීම් යුතු බලධාරීන් තමුන්ගේ වගකීම වශයෙන් ඒවා ලබා දීලා තියෙන්නේ. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි කියන එක අපි මතු කරනවා. කෙලෙසද ඒ සඳහා අවධානය යොමු වෙන්නේ කියන එක සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විතරක් නෙමෙයි අනිකුත් වෘත්තීය වේදිනුත් අවධානයෙන් සිටිනොයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඉන්න ඔබට කිය තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි මේ ගෘහාශ්‍රිත දුම්කළ වියලීමේ ක්‍රියාවලිය. මේ දුම්කළ වියලන්නේ අද රජරට ප්‍රදේශයේ ගෘහ කර්මාන්තයක් විදිහට පැතිරුණු බවක් තමයි අපිට දැනගන්න ලැබිලා තින්නේ. ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද ඔබතුමාලා හොඳටම දන්නවා දුම්කොළ භාවිතයෙන් කිසිදු සෙතක් වෙන්නේ නැති බව. ඒක සෞඛ්‍යයට අහිතකර විපාක ඵල විපාක ලබා දෙන භෝගයක් වගේම කර්මාන්තයක් බවට අද ලෝකෙම පිළි අරන් තියෙනවා. ඉතින් මේක ගෘහාශ්‍රිත වෙනවා කියන්නේ ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඒ කියන්නේ මේ සෞඛ්‍ය ගැටලුව නැත්තම් මේ මාරක දුම්කල මාරයා ගේ ඇතුළටම ගෙනල්ලා තියෙන්නේ අද වෙන විට. මිනිස්සුන්ගේ ගෙදරට ගෙනල්ලා තියෙන්නේ මේ දුම්කල මාරයාව. ඉතින් මේක ඉතාමත් භයානක තත්ත්වයක් කියන එක මම හිතන්නේ අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ නැහැ. මේ තුලින් ඒ කර්මාන්තයේ නියලන නිවස හිමියයි විතරක් නෙමෙයි, ඒ අවට සිටින අනිකුත් නිවෙස්වල සිටින පුද්ගලයන් පවා මේ අනතුරට භයානක ලෙස මුහුණ දෙනවා. මේ සම්බන්ධයෙන් රජරට ප්‍රදේශයේ මේ වෙන විට තාමත්ම දැඩි කැළඹීමක් ඇති වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මේ වෙන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්
ක්‍රියාත්මක වෙලා තියෙනවා. සෞඛ්‍යාධි නිලධාරීන් මේ සම්බන්ධයෙන් තමුන්ට ලැබුණු පැමිණිලි සහ අනිකුත් හේතු මත මේ සම්බන්ධයෙන් තමුන්ගේ දැඩි බැනිව මැදිහත් වීම සිදු කරලා තියෙනවා. ඒ අනුව අපි දන්නා ආකාරයට මේ වෙන විට සෞඛ්‍යාධි නිලධාරීන් විසින් නඩු ගණනාවක් පවර්ලා තියෙනවා මෙවැනි කර්මාන්ත සිදු කරගෙන යන පුද්ගලයන්ට විරුද්ධව. නමුත් කියන්න කනගාටුයි, මෙවැනි කාරණාවලදී ඒ කොන්ද කෙලින් තියාගෙන තමුන්ගේ රටේ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂක ආරක්ෂාව කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙන වෛද්‍යවරුන්ට විරුද්ධව පවා ක්‍රියාත්මක වෙන හදිසි හස්ත මේ තුල හොල්මන් කරන ආකාරයක් පෙනෙන්න තියෙනවා. ඒ නිසා අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ කටයුතු වලට විරුද්ධව වැඩ කරන වෛද්‍යවරුන්ට විවිධ චෝදනා නගමින් නීතිමය කටයුතු ආරම්භ කරලා තිනවා. ඉතාමත්ම පුදුම සහගත විදිහට අපි ඒ සම්බන්ධයෙන් කරුණු මේට වඩා මාධ්‍ය ඉදිරියේ විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. නියමිත ලේඛකයෙක් අපිට ලැබුණු පසු මොකද පැහැදිලිවම පේන්න තිබෙන කාරණයක් තමයි යම් කිසි හදිසි හස්තයක් මේ තුල ක්‍රියාත්මක වෙනවාදෝයි කියන සැකය. මොකද නැත්තම් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නීති විරෝධීව කරන කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න යනකොට ඒ නීතිමය පියවර ගන්න මනුස්සයට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න නැත්නම් නීති ඉදිරියට යන පසුබිමක් ගොඩ නැගෙනවා කියන්නේ ඒ තුල යම්කිසි සැකසහක සහිත ගනුදෙනු සිදු වෙනවා කියන එක පැහැදිලි කාරණයක් බව තමයි විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රාදේශීය සභා මගින් පරිසර බලපත්‍ර පවා අවලංගු කර තිබෙන තත්වයක් තුලත් මේ කර්මාන්ත ඒ ලෙසම ක්‍රියාත්මක වෙනවා. මේ තුලින් සිදුවෙන සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙනවා ඒ කර්මාන්ත වල යෙදී සිටින පුද්ගලයන්. ඔබතුමාලා දන්නවා මේ දුප්පත් මිනිස්සු තමුන්ගේ එදිනදා වේල හම්බ කර ගැනීම උදෙසා මේ කර්මාන්තය වල යෙදෙනවා. නමුත් ඒ තුලින් සිදුවෙන භයානක සෞඛ්‍ය ගැටළු ගැන එක්ක අවබෝධයක් නැතිකම නිසා හෝ නැත්තම් තමුන්ට තියෙන ආර්ථික ගැටළු නිසා මේ කර්මාන්ත වලට යෙදිලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආයතන නියත පිළිවෙතක් අනුගමනය කරනවා. ඒක නිසා තමයි ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් නඩු පවරීම දක්වා මේ කාරණය අද ගිහිලා තියෙනවා. මම දන්න විදිහට නඩු 20 ගණනාවක් 20 ගණනකට අධික ප්‍රමාණයක් මෙවැනි කර්මාන්ත වලට විරුද්ධව අද එම නිලධාරීන් විසින් අධිකරණ ඉදිරියට අරන් ගිහිලා තියෙනවා. නමුත් ඒ නිලධාරීන්ට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග තිරය පිටිපසින් සිදුවන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ දුම්වැටි නිවාරණ ක්‍රියාවලියේ සිටින ප්‍රධානතම කණ්ඩායමක් විදිහට අපි පැහැදිලිව කියා සිටිනවා. අපි මේ නිලධාරීන් සමග අපේ සංගමය සෑම විටම සිටිනවා. ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ නීතිමය කටයුතු වෙනුවෙන් අපේ සංගමය දැඩිව පෙනී සිටිනවා. අපි ඔවුන්ගේ ඔවුන්ට ශක්තියක් වෙනවා කියන එක. ඒ වගේම මෙවැනි කාරණාවලදී අයුතු බලපෑම් හෝ නීතියට පිටින් වැඩ කිරීමට යම්කිසි බලධාරියෙක් නැත්තම් සමාගමක් හෝ ක්‍රියා කරනවා නම් අපි අපේ ශක්තිය සම්පූර්ණ ශක්තිය ඒට විරුද්ධව යොදවනවායි කියන එක පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. මොකද මේක ඍජුවම රටේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන කාරණයක්. ඒ නිසා අපිට යුතුයකමක් වගකීමක් තියෙනවා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න. ඒ වගේම අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම ජනාධිපතිතුමා දැනුවත් කරන්න ක්‍රියාත්මක වෙනවා. මොකද එතුමන්ලා මේ සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටින පුද්ගලයන් දෙදෙනෙක් නිසා අපි අගය කරන ඔවුන්ගේ කැපවීම මේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සිදු කරනු ලබන මේ දුම්වැටි නිවාරණ වැඩපිළිවෙලේදී ඒ අගය කරන අතරතුරම අපි එතුමන්ලාට දන්වා සිටිනවා මේ කාරණයේදී කරුණා කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න මේ අකටයුත්ත නවත්තන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි එතුමන්ලාගෙන් කරනවා.
මේ සියලුම කාරණා සම්බන්ධයෙන් අප දැඩි විමසිල්ලෙන් සිටිනවා. ඒ වගේම ඕනෑම වෙලාවක ගත යුතු ඉහළම ක්‍රියාමාර්ගය ගැනීමට අපි කිසිවිටක පසුබට වෙන්නේ නැති බවත් පැහැදිලිව සඳහන් කළ යුතුයි. මේ කාරණය තමයි මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම තවත් විශේෂිත කාරණයක් සඳහන් කරන්න ඕනි. ඒක තමයි වැඩ බලන අධ්‍යක්ෂක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා අපෙන් ඉල්ලීමක් කරා නැගෙනහිර ප්‍රදේශයේ ඩෙංගු මේ වෙන විට හිස ඔසවමින් තිබෙනවා. ඒ රටේ ඒ ප්‍රදේශයේ ජනතාව මේ වෙන විට ඩෙංගු දැඩි අවධානකට යොමු වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් අපේ උදව් එතුමා පෞද්ගලිකවම ඉල්ලා සිටියා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරා අපගේ සමාජිකත්වය අවශ්‍ය ප්‍රමාණයට වෙනත් ප්‍රදේශවලින් හෝ යොමු කර ඒ කටයුත්තට අපගේ උපරිම දායකත්වය ලබා දීමට, ඒ අනුව අද පැවති සාකච්ඡාවේදී අප සංගමයක් වශයෙන් එකඟ වුණා. මානව සම්පත් සහ අනිකුත් අවශ්‍ය දායකත්වය අප සංගමය තුළින් උපරිම වශයෙන් මේ ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සඳහා ලබා දීමට.